गतवु दिन के पेतुल मिरटीन वार्तावु दैनिक कोविड मरण संख्यावे यम इहलयामक वार्तावनवा पसुगे दोलुसुविनिदा दैनिक आसादित मरण संख्याव विसे सीमाव इक्मवायामिन मरण विसे तुनक वार्तावुना धातुन वेनिदा आसादित मरण विसे देकक वार्तावु अतर ई वार्तावु आसादित मरण संख्याव विसे तुनक ए अनुव मिरटीन वार्तावे एति समस्त कोविड आसादित मरण संख्याव धातुन दहस नवसियानु पहक दक्वा इहलु गोस तिबेनवा मरणवल वार्ता वीमनं तवम तुलु इहल पहल यैम तमा दिनपता अपिट දකින්න ලැබෙන්නේ වැලැක්විය නොහැකි මරණ සාල සංඛ්‍යාවක් මේ අතර තියෙනවා විශේෂයෙන්ම විවිධ රෝග වලින් පෙළෙන අය ඒ වගේ වැඩි අයස්ගත පුද්ගලයන් ආදී වශයෙන් ඉන්න බොහෝ දෙනෙකුට මේ මරණ වැලැක්වීම ඉතාම අපහසුයි ඒ නිසා මරණ වළක්වන්න අපිට ගත හැකි දේ තමා රෝගය වැළඳීමෙන් වැලැක්වී සිටීම ඒ සඳහා අපි කළ යුතු දේ සෞඛ්‍ය පුරුදු නිසි ආකාරයෙන් කිරීමයි दैनिक आसादितिन वार्तावीमद पसुगे दिन किहिपेतुलम वर्धनयक् दक्नट लबुना इये दिने वार्तावु आसादितिन संख्याव 697ක් इन आसादितिन 695 दिनिकुम अलुत अवुरुदु पोकुरट अदाल आसादितिन वनातर सेसु आसादितिन देदेना विदेशगतव सिट दिवेनट पेमिनि पोत्कलेन रोगीन संख्याव 500 गानट अडुवेला नैवत वेडिवीमक मे मोहते दकिनवा मेक अडुवीमक तवदुरट दकिन्ने नैतिकम इतामत बरपतल प्रश्नयक् ए निसा तमा अपि दड्डी सीमावन वलट यटत्व अपि विसि පනවාගත සීමාවන් වලට යටත්ව අපි ආරක්ෂාදායීව සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අපි එළියට යමින් කටයුතු කළොත් මගේ හිතේ මේ තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කරගන්න අපිට පුළුවන් වෙයි. ජනතාව ඒකරාශී වන අවස්ථාවකදී මොනතරම් අපි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළත් රෝගියෙක් මේ ස්ථානයේ සිටියොත් මේ රෝගය අනික් අයට පැතිරෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. ඒ නිසාමයි අපි නොකඩවාම අපේ ඉල්ලීමක් කරන්නේ මෙවැනි දේවල් වලින් වැළකී සිටින්න කියලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනාම ඉතා වගකීමෙන් මේ පිළිබඳව බැරෑරුම් ලෙස සලකලා කටයුතු කරයි කියලයි අපේ නම් බලාපොරොත්තු වෙන්නේ මේ අතර ඔක්තෝබර් මාස 29 වෙනිදා සිට නොවැම්බර් 4 දක්වා ප්‍රමාද වී වාර්තා වූ ආසාදිතයින් 1345 දෙනෙකු සංඛ්‍යා දත්තවලට එක් කරමින් යවත් කාලීන කර තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 551542ක්. ඉන් 523929 දෙනෙකු සුවය ලබා ඇති අතර සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 13618ක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. පසුගිය දිනවල අපි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ සෞඛ්‍ය පොදුස් පිළිනොපද विशाल COVID-19 මර්ධනය සඳහා එන්නත් කරන වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක අතර මෙවන විට එහි පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,58,76,907ක් පුද්ගලයන් 1,36,65,555 දෙනෙකුට දෙවැනි මාත්‍රාවද ලබා දී පූර්ණ එන්නත් කරණයට ලක් කර තිබෙනවා මෙවන විට තුන්වැනි මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 112,991ක් මෙතරදු දැසන විශාල මගින් පිරිසක් දුම්රිය මගින් කොළඹට පැමිණෙනු දක්නට ලැබුණා. මෙහිදී ප්‍රවාහනය සඳහා ලබා දී ඇති දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවූ බවයි දක්නට ලැබුණේ. කිසිවිටත් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමටද කිසිදු බලධාරියෙක් නොසිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දැන් වැඩි තමයි මොනා කරන්නේ? වැඩි වැඩි මේ කොරෝනා වැඩියයිද? තත්ත්වය ඉතින් බරපතලයි තමයි ඉතින්. ගොඩක් අමාරුවෙන් ආවේ. ආ තත්ත්වය නම් හරි ෂෝක් කියලා වැඩක් නැහැ. යන්න විදියක් නැහැ අමාරුයි මේ කොවිඩ් මෙහෙම නෙවෙයි ඊට වැඩි වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ අංශවලට Tamanta ගැළපෙන පරිදි නීති සකස් කර ගැනීමට මොනම ආකාරකින්වත් බාධාවක් නැහැ. දුම්රිය ජනතාව ඇතිරියම් පිළිබඳව දුම්රිය පිළිබඳව තියෙන අධිකාරීන්. ඒ අය ඒ ප්‍රායෝගික තත්ත්වයන් වඩාත් හොඳට දන්නා අය හැටියට ඒ පිළිබඳව අවශ්‍ය කරන සැලසුම් සකස් කරලා අවශ්‍ය නීති පනවමින් ඒ වගේ මේ නීති අකුරට ක්‍රියාත්මක කරන බවට වග බලා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් ඒ ආයේ විසින් යොදා ගැනීමයි වැදගත් වන්නේ.